බදින්න කියන්නේ වෙන එකක්. කෙල්ලෝ අස්සේ කරනවා කියන්නේ තව එකක්. මේ අහන්නකෝ මගේ හිතාද රසිකයෝ රසිකාවියනේ මම කසාද බදින්නේ නැහැ. දැන් මට ස්ටේජ් එක උඩදී මල් නෙමෙයි බම් මට බෝම්බයක් දුන්නත් මම සතුටින් බාර ගන්නවා. මම කවරි කැමති මල් විතරක් නෙමෙයි කොල්ලෙට වඩා වැදගත් වෙන මම වගේ කෙනා අරක්කු බෝතල් කියලා දෙන ස්ටේජ් එකට මම හරි සතුටින් බාර ගන්නවා. අලුත් මුට්ටි වල දාලා තියනවා. අලුත් කෑම. අපි මේක හඳුන්වන්නේ දොළ දුක නම. මම කවුද කියලා ඔබ දන්නවද? මම මූට තේරුම් කරන භාෂාවෙන් මට මගේ රසිකයන්ට කියන්න බෑ ඒක. මම්බුලිම කෑම කියලා කියන්නේ අකෝ. මමනේ කෑවේ. ආපු දෙයක් කියන්නේ. මිල් කඩරළු මොකද? මිල් කඩරළු. මම හැමෝටම කියන්නේ Taman දන්න දේ කරන්න මේ දන්න දේ කරන මිනිස්සු. පොඩි පොඩි වැඩ දහහක් කරන්න එපා. හොඳම ලොකු වැඩ එකක් කරන්න ඒක සක්සස් කරගන්න. ඉගෙන ගන්න කැප වෙන්න. මුල මතක තියාගන්න තාමත් පටන් ගත්ත තැන ඒ හිටපු අනුස්කුදානම තමයි ඉන්නේ. ඔය ඔය වගේ නිකන් බරවතර දාලා දින ධර්මානුකූලව හඳ අදන එක්ක නම් ඔබ විතරයි. දුලාස් මට මගේ ජීවිතය හම්බෙච්ච හොඳම යාළුවා. අනේ මට ආය මල් ගෙනත් දෙන්න ඉන්නවා නම් මල් දෙන්න. මම දැක්කොත් අනිවාර්යෙන් ගන්නවා. හැබැයි මට මල් දුන්නත් නැතත් මම නම් සින්දු කියනවා පුතේ. මාට ගල් ගැහුවත් මම කියනවා ඔයගොල්ලෝ. අපේ තාතවල උන්ද සෙටරනේ. ඵලයන්ම ඒව කියන්න පුළුවන්. ඔබේ කැමරා මිලදී ගත්තේ කොතනින්ද? කැමරා එල්කේ එකෙන් නංගි. කැමරා එල්කේ එකෙන් සුඳුර. දකුණු ආසියාවේ ලොකුම කැමරා මාකට් එක එක්ක ෂොප් එකට නැත්තම් වෙබ් එකට. cameralk.com අයිබෝන් කියලා පිළිගන්නවා සියලු දෙනාටම. ඉතින් ඔන්න හරියටම අවුරුද්දකට විතර පස්සේ YouTube වල social media වල icon එක හොයන් එනවා. ඒක සම්මාන ගැන පොඩ කතා කරමුද? ඊළඟ සම්මාන. අයිබෝන්. අයිබෝන් කරා. අයිබෝන්. icon එක කියන සම්මානේ දෙපාරක් ලැබුණා. සමාජ මාධ්‍ය සලකුණ කියන සම්මානේ 2016 තමයි මුලින්ම YouTube සහ social media වලට සම්මාන උඩලප් පැවැත්වෙන්නේ. ඒ 2016 සිට දැන් 2023 දක්වා හැම අවුරුද්දෙම නොකඩවාම හැම සම්මාන උල්ලකම social media සම්මාන උල්ලක් තිබුණා. ඒ හැම එකකම සම්මාන හම්බුණා. මීට කලින් හම්බුණා සමාජ මාධ්‍ය සලකුණ රයිගම් සම්මාන. ඊට අමතර අලුත්ම සම්මාන තමයි ආයේ හම්බුනේ popular awards වල සමාජ මාධ්‍ය සලකුණ 2023. ඊට අමතර ආයේ හම්බුණා 2023 ජනප්‍රියම සිනමා ගීතයට හිමි සම්මානය බොම්බේ මොටයි. හරි මේ සම්මානත් එක්ක අපිට කියවෙන ජීවිත දින 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 දිනුනා කියන එක වෙනස් වුණා කියන එක. මේවයි සම්මාන කියන්නේ මිනිහෙක්ගේ දිනුනෝ නෙමෙයි අත්තටම. මේ හැම දෙයක් එක්ක කියන්නේ මෙහෙමනේ වටිනාකම තියෙන දරන එක ලැබෙන්නේ. ඇත්තට දැන් මෙහෙමනේ බා. සමහර සම්මාන උළෙලවල් තියෙනනේ Tamanට කැමති කට්ටියට දී ගන්න සම්මාන උළෙලවල්. එහෙම කර මම ඇත්තටම සම්මාන බලාගෙන වැඩ කරන එහෙම එකක් නෙමෙයි. මට හම්බ ලැබෙනකොට සතුටක් නැහැ. නෑ මට හම්බෙච්ච හොඳම සම්මානේ රසිකයෝ විතරයි. ඇත්තටම මේ මේ සම්මාන හම්බෙලා එහෙම දෙයක් නෑ. නමුත් මේ හම්බෙන සම්මානේ මම සතුටින් බාර ගන්නවා. මොකද එහෙම ඇගෙයිමක් තියෙන එක හොඳයි. අපි දිහා බලාගෙන හෝ අපි කරන වැඩේට 탁සිරුවක් හම්බෙන එක. නමුත් මම අර පුජ්ජලික චුට්ටක් කැමතිනේ අර nomination ඉල්ලන්න කියන්නේ. ඔයා සම්මාන උල්ලක් තියෙනකොට කෝල් කරලා nomination දාන්න කියනවා. ඒ කියන්නේ මම නම් පුජ්ජලික විශ්වාස කරනවා සම්මානයක් ලැබීමට සුසුනාගේ සම්මානේ දිය යුතුයි. අපිට සම්මානයක් දෙන්න අපි වටිනවද වගේ අහන්න ඕනේ නේද? මට මේක වටිනාකම තියෙනවා නේද ලබා දෙන්න. ඔව් දෙන්න ඕනේ නම් දෙන්න. ඒක තරඟයක් ඇති කරලා nomination බාර දීලා දෙන්න අවශ්‍ය නැහැ. දැන් අපිට කෙනෙක් ගැන ಗುಣ වර්ණනා කරන්න මම හොඳයිද කියලා අහන්න ඕනේ නැහනේ. එයා කියනකන් ඉන්න ඕනේ නැහනේ. මේක මගේ දෙයක්. සමහරට මම කියපු දේ නිකන් ගැලපෙන්නේ නැතුව ඇති. සමහර කට්ටියගේ thinking pattern එකක්. මගේ මතේ. මම කියන්නේ සම්මානේ හම්බෙන්න ඕන කියලා අනිවාර්ය සම්මානයක් දෙන්න ඕන. එයා සම්මාන ඉල්ල ඉල්ල ඉන්න ඕනේ නැහැ. ඒක උන සම්මාන කතාවෙන් එනට ගිහිල්ලා මේ කසු කුසුවක් යනවා. දැන් හැමදාම කියනවා රංජන් රාමනායකයි අනුෂ්කයි බඳින්නේ. හරි ওই විදිහට memes අගිනවා post අගිනවා. ඒ ඇස්සේ කසු කුසුවක් යනවා පොඩ්ඩක් අඩියෙන් හැමෝටම හොරෙන් කතා ජීවිතයකට යනවා කියලා. එහෙම කොහොමද බං හොරෙන් බඳලා ඉන්නේ ඉතින්? නෑ අපිට ආරංචි කරන කතාව අනුෂ්ක බඳින්නලු හදන්නේ. එහෙම කට්ටිය ලෑස්තිලා ඉන්නවා කතාවක් යනවා ඉතින්. කට්ටිය ලෑස්තිලා ඉන්න ගැරුකොඩ ලෑස්තිලා මාව බඳින්න? නෑ නෑ කතාව පහක් ඇති වෙනවා කියන්නේ. අනුෂ්ක අද බඳින්නලු ඉන්නේ කියලා නෑ ඉතින්. මෙහෙමනේ එහෙම තමයි ඉතින්. නෑ ගොඩක් කට්ටිය වර්ධව වටහාගෙන තියෙනවා. මම කිව්වේ කසාද බඳින්නේ කියලා විතරනේ. දැන් මම වැරදිලා පාර යනකොට කෙල්ලෙක් එක්කම වගේ දැක්කොත් මට පහුදා නිකන් මැසේජ් එකක් වගේ දාලා ඔබ බඳින්නේ කියලා ඉන්න කෙල්ලෙක් කියලා. බදින්නේ කියන්නේ වෙන එකක්. කෙල්ලෝ අස්සේ කරනවා කියන්නේ තව එකක්. ඒක පටල ගන්න එපා. එච්චරයි. ඒ කියන්නේ අර කෙල්ලෝ කියන්නේ ගෑනු ළමුන් ආශ්‍රය කිරීම. ඒ කියන්නේ පාන් කෑම නැ බේකරි හදන්න හැමද? ඒක ඉතින් ඒක ඒක කට්ටිය කියන විදිහනේ අහන්නකෝ මගේ හිතාද රසිකයෝ රසිකාවියනේ මම කසාද බඳින්නේ නැහැ. හැබැයි මම එහෙම කියලා මේ කෙල්ලෙක් ආශ්‍රය කරන එකවත්
මේ එහෙම එකක් නෑ මට එහෙම මම හොඳින් ඉන්නවා අසාමාන්‍ය පුද්ගලෙක් නේ එහෙම එකක් නෙමෙයි මට මං ඉන්නව හොඳට මං ගේම කෙල්ල වාසය කරනවා හැබැයි ඒ විලට අහන්න බෑ 2000 මං එහෙම කෙල්ලෙක් එක්ක වාහනයක් දෙත් ඇවිල්ලා මේ මල්ලි කෙනෙක් කියන්නේ මට 32යි නේ 30ක විතර පොඩි බල්ලෙක් කෙනෙක් කොල්ලෙක් ඇවිල්ලා රද්ද කළා ඒ කෙල්ල ඉන්නතන මා වදින්නේ කී කේ මේ යන්න කෙල්ලොත් එක කියලා නේ වැරද්දක් කරා මම මොකද්ද දැන් මට කරන්න කියන්නේ කියලා හරි අලුත් දේ අපි දැක්කා මේ ඔබට ආදරේ රසගාවියක් මලක් අල්ලගෙන ඉන්නවා. ඔව්. ඒ ඇත්තම නොදැක්කා වගේ මාත් මේ වීඩියෝ එක බැලුවා. කිසිම ගණන් ගැනීමක් නැතුව නොදැක්කා වගේ අනිත් පැත්තට ගිහිල්ලා ඔබ සින්දුක කිත ගායනා කරනවා. හා. ඒ ඇත්තම වෙන කමෙන්ට් ආදිලා තිබ්බා. කට්ටිය කතා බස්සලා තිබ්බා. ඔබේ අදහස මොකද ඒක දැක්කද නැත්නම් නොදැක්කා වගේ හිටියද මොකද උනේ? ඔව් මෙහෙමයි මල්ලි. දැන් මට ස්ටේජ් එක උඩෙද්දී මල් නෙමේ බම් මට බෝම්බයක් දුන්නත් මම සතුටින් බාර ගන්නවා. ඒ රසිකයෝ දෙන දේ යන්නේ. මං කැරි කැමති බල් විතර නෙමෙයි කොල්ලෙට වඩා වැඩ ගන්න මම වගේ කෙනා අරක්කු බෝතල් අරක්කු බෝතල් කියලා දෙන ස්ටේජ් එකට මං හරි සතුටින් බාර ගන්නවා මලි සංග්ලාස් දෙකක් දාන්න ඉන්නේ මම ගොඩක් කට්ටිය නොදන්න කාරව මම සිංගරද්දි මගේ S2 පිය වෙනවා එකක් ඒක දන්නේ මම විතරයි හරිද ඒක දුලාද දන්නවා මම ගොඩක් කරන සින්දු කියද්දි මම S2 වහගෙන ගොඩක් කරන සිං කරන්නේ ඉස්සරහට මට මූවමන්ට් යන්න උනොත් විතර මං ඇවිදිද්දි පොඩ්ඩක් S2 කරිනවා එහෙම තියෙනවා සහ අනික මලි සංග්ලාස් දෙක දාගත්තාම පේන්නේ නෑ බම් මහරයට හරි ඉතින් මම අනන්තවත් මල් ගත්ත වීඩියෝ තියෙනවා ඒව ෂෙයා වෙන්නේ නැහැ. අර ගත්තේ නැහැ කියලා අහිංසක කෙල්ලගේ ෆෑන් ගේ එයාව අපහසුතරපත් කරන එක ෂෙයා කරනවා. දැන් ආදරේගේ මල ගමුද? ඔව් නෑ, ඒ මම ගත්තා. ගත්තද? ඒ ඒ විනාඩියක විතර ක්ලිප් එකක් නේ. ඒක ඉවරුනාට පස්සේ මම ආයේ මල ගන්නවා. ඒ වීඩියෝ ගන්න ආයේ ෂෙයා වෙනවා. පව් ඉතින් එහෙම ළමයින්ට බයින්න එපා. අනික මම අර අනිත් ගායක ගායිකාව වගේ මම එහෙම රයිඩ්ලක් ගහගන්නේ නැහැ. මම මේ මේ මට මල් දෙන්න ඕනේ නැහැ. එහෙම මම මල් දෙනකන් වටේ බලව ඉන්නේ මට මලක් එනවාද කියලා. පොතලක් මරගෙන ඉවරද? ඔව් එහෙම මල් දෙන්න මම දැක්කොත් මම අනිවාර්යෙන් ගන්නවා. අනිත් ගායකයෝ ගායිකා වගේ මේ මලක් කෙනවද කියන උන් බලවල ඉන්නේ මට ඔක්කොම එකයි මට බල දුන්නා නේදත් මම මේ කොන්සර්ට් එකේ ඉන්න 4500 6000 10000 අපි ලක්ෂ 2000කටත් සින්දු කියලා තියෙනවා ලංකාවේ මේ අවුර ලංකා කොන්සර්ට් එකේ අවුර ලංකාට අද ගොඩක් කට්ටිය බයිනවා ඒක මිනිස්සු වෙන පැත්තක තියාගන්න මම ලංකාවේ වැඩිම සෙනගට සින්දු කියලා තියෙනවා ලක්ෂ 2000ක් විතර ඉන්ෆිනිටි අපි ඉතින් ඒ වගේ වලත් මම සම්පූර්ණයෙන්ම මල්ලි ફોකස් කරන්නේ මමයි දලෝජි මේ ඉන්න ඔක්කොම ඔඩියන්ස් එක අපිට එකයි රුපියල් 500 ටිකට් එකද 5000 ටිකට් එක 1000 ටිකට් එක ඒක අදාල නැහැ මම මලක් වෙනකන් මම සින්දු කියන්නේ නැහැ මම සින්දු කියන්නේ ඔක්කොටම එහෙනම් මට මම බලන්නේ ඔක්කොම දිහා එකපාර මට ඔක්කොම එකයි ඔක්කොම දිහා එකතැනකින් බලනකොට YouTube පටන් ගත්ත කොල්ලෙක් අමාරුවෙන් ගේම ගහගෙන අවිලා අත රටක් කතා වෙන බ්‍රෑන්ඩ් එකක් හදුවා ඒ බ්‍රෑන්ඩ් එක ඇතුලේ අලුත් වැඩක් පටන් ගත්තා ඒ අලුත් වැඩ ඇතුලේ තව අලුත් අලුත් මුට්ටි වල දාලා තියනවා අලුත් කෑම අපි මේ ශ්‍රී ලංකන් විදිහට බුෆේ එකක් බෙදාගෙන කන්න රයිස් ඇන්ඩ් කරි ඕපන් කෙරුවා. ඔයගොල්ලෝ දන්නවා අපේ බ්ලොග් එකේ උද්දියා. ඉතින් කොනාර මල්ලිටත් විශේෂයෙන්ම මට එක කියන්න උවමනා වුණා. 1200යි unlimited ඕනතරම් හට්ටි මුට්ටි පෙරලගෙන මස් මාළු දෙකම තියෙනවා. ව්‍යංජන ගොඩාක් තියෙනවා. මං හිතන්නේ මේවට අඩුවටම කන්න පුළුවන් මෙච්චර ලොකුවට දෙන බුෆේ එකක් තියෙන අපේ එක වෙන්න ඇති කොනාර මල්ලි. unlimited කන්න දෙනවා කියන්නේ. unlimited. ඔය අනේ කන මාර කෑමක් කන්න ඉතින් ඈ. සමහරවිට බයත් හිතෙනවා දැක්කව. ඒත් ඉතින් ඒ අස්සෙන් සතුටකුත් වෙනවා. මොකද වස්ති එක ඇතුලේ කට්ටිය මෙහෙම සතුටින් කනවා දැක්කහම මොනවා වුණත් මිනිස්සු කාලානේ සතුට වෙන්නේ. කාලා බැන කැමකෙත් පොඩි වෙනසක් තියෙනවා නේ දවසින් දවස ව්‍යංජන මට්ටම වෙනස් වෙනවා. ඔව් අපේ මෙනු අප්ඩේට් වෙනවා. දවස් සතිය දවස් පහේ මේක තියෙන්නේ. උදේ 11 ඉඳන් හවස 3 වෙනකන් දවස් පහට මෙනු පහක් තියෙන්නේ. ඊළඟ සතියෙත් ආයෙ මාරු වෙනවා. ඉතින් ඔන්න එන්න වස්ති එක් බාර් එකට ඒ තවාලේ ඉතින් මොකද්ද කැමකේ නම? අපි මේක හඳුන්වන්නේ දොළ දුක නමින්. මොකද දන්නවද දොළ දුක කියලා දාන්න? ගොඩ අපි ඉන්නේ 9 වෙනි හොස්පිටල් එකේ ඉස්සරහා. ඊට පස්සේ තව මෙතන තියෙනවා ලංකා හොස්පිටල් හොස්පිටල් ගොඩක් මැද්ද අපි බේස් ලයින් එක සහ ऑफिस मैं देखा बेस लाती हूँ तेरा गोडाक हॉस्पिटल एंड हॉस्पिटल है ना आपे गैबिनी मावरों ने आपे आदरणीय अम्मला इतने ये गोल्लो गोडाक के लाट आशा ये भी लखंड लंका विधि रखे हैं मॉल बिकर श्रीलंक में लंका वने ये आप हम एक बार ऐसे करने दोलो दुगा किया लगा මේ ඒගොල්ලෝ ගොඩක් අහලා තියෙනවා මේක ශ්‍රී ලංකන් රයිස් ඇන්ඩ් කරි කන්න පුළුවන්ද කියලා. අපි ඒ හින්දා තමයි මේක දාලා බැලුවේ. ඇත්තටම දැන් ගැබිනි මවුරුන්ටත් ඇවිල්ලා කන්නේ මේ කොල්ල කන මාර විදියට. නෑ නෑ පිටසක් හිටියා. හිටිය හිටියා කන මාර කෑමක් කන්නේ. වාගේ දැක්කම බයද? ඇත්ත කතාව බිස්නස් එක වෙනවා. හැබැයි වැඩි කරවට බය වෙනවා නේද? බය වෙනවා කියන්නේ දැන් අපිට මැනේජ්මන්ට් එකිනුත් කිව්වා මාර කෑමක් මිස් තනුෂ්ක කන්නේ කට්ටිය. අපිට දෙන්න මොනේ ලොකේ. මංගල කමක් නෑ ඉතින්. අපිට පාඩුවක් නෑ නේ මේක. පාඩු වෙන්න මේ දුවන්නේ. ඉතින් මේක අපිට පාඩු නොවන මුදලකට අපි මේක දීලා තියෙන්නේ. ඉතින් මං කියනෝ කරන්න එන්න දෙන්න. මොකද මිනිස්සු මෙතනට යන්නේ නැක මටයි 12යි සා රොයල් ගෲප් එකට අපි හරි කැමති මිනිස්සු මෙතන ඉන්නවනේ. මොකද මිනිසුන්ට ඉතාලම හොඳට කන්න AC දාලා බුෆේ එකේ unlimited තියෙනවා. එතකොට සුප් එක තියෙනවා. ඩෙසර්ට් වර්ග තියෙනවා. ඉතින් මෙහෙම බුෆේ එකක් සැප පහසුවට කන්න දීලා ඒකෙන් ලැබෙන තෘප්තිය මාර වැඩක. දැන් කොච්චර කාලද මේක සාමාන්‍යයෙන් අපි අවුට් නෑ මචං. අපි ජන අපි ඇරිය මාර්තුද කොහෙද?
මාසයක් මාසය තුළත තමයි මාස 3 වෙනකොට මේක සර්ව සම්පූර්ණ වුණානේ. ඒ කියන්නේ බිස්නස් එකෙන් පටන් ගත්තා. මේක සක්සස් ප්‍රොජෙක්ට් එකක් වුණා. ඔව්. ඇයි හිතුවේ නැත්නම් මෙහෙම කියලා මීගුමේ තව ගත්තා? මම කවුද කියලා ඔබ දන්නවනේ. මම මූට තේරුම් කරන භාෂාවෙන් මට මගේ රසිකයන්ට කියන්න බෑ ඒක. කරන එක වැඩක් මට හරියට කරන්න ඕන. රොයල් ගෲප් එකත් එක්ක මේ යන්නේ. මේ පැත්තෙන් කඩ දාගෙන දාගෙන මෙහෙම දාගෙන දාගෙන ගිහිල්ලා මෙහෙම වහගෙන වහගෙන එන්න ඕනේ නෑ මට. දුලත්තත් මට. අපි මේක තාම ඉගෙන ගන්නවා. නමුත් රොයල් ගෲප් එක මේක රෙස්ටුරන්ට් එක කරන කට්ටිය මේක ගැන හොඳටම දන්නවා. මම ඊළඟ ඉන්වෙස්ට්මන්ට් එකට ඊළඟ වැඩේට අත ගහන්නේ මේට වඩා 100%ක්ම වෙනස් දෙයක්. ඉතින් මට මේ එකක් ඇති මේකේ හම්බෙන ආදායම මදි වගේ කියලා හිතුනොත් තමයි මම තව තැනකට යන්නේ. මොකද වස්ති කියන්නේ යුනික් එකක් වෙන්න ඕන. මේක ඇවිල්ලා මේ රෙස්ටුරන්ට් එක යුනික් එක්ස්පීරියන්ස් එකක්. හැමෝටම හැමතැනීම ගන්න බැරි දෙයක්. හැබැයි මම ඊළඟට කරන්න යන වැඩේ දුලජ්ජක එකතු වෙලා ඒක හැමෝටම එක්ස්පීරියන්ස් කරන්න බලුවා. මේ සම්බන්ධ එකක් නෙමෙයි. ඒක ලංකාවේ හැමෝටම ඊටාම ළඟින් ළඟට එන ජාතිය දෙයක්. ඔන්නේ බලාපොරොත්තුවත් එක්ක අපි ඉන්නේ අනුස්කයි. දැන් අපි කතා අපි කැමෙක් ගැන කතා කරා. පම්බුලිම කැම කියලා කියන්නේ අකෝ. මමනේ කෑවේ. කාපොදයක් කියමු. කැම ගත්තම රහයි මේ. මොකක් නිල් කටරළු මොකක්? නිල් කටරළු. හරි හරි රහයි ගා වෙනස් කැම වතුරක් තියෙන්නේ. ඉතින් අනිවාර්යෙන් මෙන්න. රතුපත් තියෙනවා, නිල් කටරළුපත් තියෙනවා, සුදුපත් තියෙනවා. ඔව් එළවලු බතුත් තියෙනවා සමහර දවස්වල මෙනු එකේ හැටියට. ඉතින් ඔන්න ඒ කැමති විදිහට රහ බලන්න පුළුවන්. අවසන් වශයෙන් අනුස්කයි අපි හැමදාම වල්තක වීඩියෝ කරපුවම අපි ආතල් කියන ආතල්ලේ කතා කරනවා. හැබැයි මේ බලන දහසක් දින අතර මේකේ හැම වචනයක්ම හිතට අරගෙන තමක ජීවිත අඩියක වෙනස් කරන දිනු වේවා දිනු වේවා. ඔව්. ඔල්ලෝ ඉන්න අලුත් මන්දක YouTube channel ගොඩක් තියෙනවා. ඔල්ලෝ ගොඩක් YouTube වලට එනවා දැන්. අනේ ඔව් හොඳයි. ඒක ඇත්තටම හොඳයි ඒක. මේ පොඩ කතා කරමු. අපේ තාත්තා. අපේ තාත්තා දැන් කියන්නේ. මම හැමෝටම කියන්නේ තමන් දන්න දේ කරන්න මේ දන්න දේ කරන මිනිස්සු. මමත් දන්න දේක් කරන්නේ. තමන් අධ්‍යයනය කරන දේක් කරන්න කලින් පොඩි පොඩි වැඩ 1000ක් කරන්න එපා. හොඳම ලොකු වැඩ එකක් කරන්න ඒක සක්සස් කරගන්න තමන්ට ෂුවර්මදී මම ගොඩාක් කට්ටිය දැක්කේ වැඩ එහෙම මෙහෙන් අනාගෙන අනාගෙන මලි වැඩ තොගයක් එක්ක ඔට්ටු වෙනවා. එහෙම කරන්න කාලයක් නැහැ. අනික අපේ මනස කියන්නේ දැන් ඉස්සර තරම් තිබ්බ එන නිරවුල් මනසවල් නැහැ දැන් ඉන්නේ. ඇයි බං TikTok කියයි Jiddo කියයි අරෝ මේ වගේ දැන් මම නම් දැන් TikTok එකෙන් එහෙම මෙහෙන් සල්ලි හම්බ කරනවා කට්ටිය. නමුත් YouTube වගේ මේ platform එකට කියලා තියෙනවා ඊට. දෙකලා තියෙනවා. හැබැයි direct සල්ලි එන්නේ නැහැ නේද මලංකාවට. ඉන්දියාවට තියෙනවා මගේ ලංකාවට නෑ. ලංකාවට නෑනේ. දැන් ඒක නේද? දැන් YouTube වගේ දෙයක් අපි direct සල්ලි ගෙන්න ඕනේ. මම මුලින්ම බැංකුවට ගිහිල්ලා රටින් සල්ලි ගෙන්නන්න හදනකොට Google payment එක දාන්න ඕනේ account එක ගැන කතා කරන්න බය වුණා. එහෙම එහෙම වෙනවද කියලා හෙව ලංකාවට. Google එකේ payment transfer කරන්න හදලා account එක අහනකොට කොහොමද transfer කරන්නේ? ඔකේ තියෙනවා intermediate bank කියලා ඔන්න හොඳයි. ඒව දන්නේ නැහැ. අද ඉතාලම ලේසියි ඕගන සල්ලි ගෙන්න ගන්න පුළුවන්. ඔයගොල්ලෝ මේකෙන් සල්ලි හොයන්න. ආතල් එක පවණක්ම ගන්න එපා. ඔයගොල්ලෝ ස්ටේබල් වෙන්න සහ හොඳට ඉගෙන ගන්න. දැන් සමහර කට්ටිය හා අර YouTube කරන මේ වෙද්දි කෝටි ගණන් හොයනවා කියලා පොඩ්ඩක් ඉගෙනගෙන ඉන්න හරියට අනාථ වෙන්නේ නැහැ මේ සබ්ජෙක්ට් එක. මම වගකීමෙන් කියන්නේ. හැබැයි මේකෙන්ම විතරක් සර්වයිව් වෙන්න එන්න එපා YouTube එකෙන් විතරක්ම. ඉගෙන ගන්න, කැප වෙන්න, මුල මතක තියාගන්න. තාමත් පටන් ගත්ත තැන ඒ හිටපු අනුස්කු දානවා තමයි ඉන්නේ. හරි. ඉතින් ලස්ස මතට එක්ක මුල මතක තියාගන්න ඒ හිටපු අනුස්කම තමත් ඉන්නේ. මුංජි ප්‍රශ්නයක් කරන අවසානයේ මොකද ප්‍රශ්න ගොඩක් තියෙනවා. මම බඳින්නේ නැහැ. නෑ බඳින්න එක නෙමෙයි. කියන්නේ මේක අපි දන්නවනේ සාමාන්‍යයෙන් මේ හැමදේම නිත්‍ය නෑනේ. අනිත්‍යයි දරුවා අනිත්‍යයි. අපි දැන් නෝ දන්නවා. දුලජ් අයියාගේ ඔයගේ සහෝදරකම. හා. නිත්‍යද අනිත්‍යද? ඒ බැදීම ඒ යාලුකම මේ හරියට උත්තර දෙන්න ඕනේ මොකද මගේ දැන් බලන්න බාරව මේක ඇහුවේ නේද ඔය ඔය වගේ නිකන් බරවතර දාලා දිහා ධර්මානුකූලව අහන්න අදන එක්ක නම් ඔබ විතරයි වෙන කට්ටිය අහන්නේ දුලජ්ජක වැඩ කරද්දි ලේසිද කියලා නේ අහන්නේ මම කියන්නේ ලේසි කතාවක් නෙමෙයි දුලජ්ජ නිරුලම රුවත්ක වැඩ කරන එක නෑ කියන්නේ අනුෂ්ක දුලජ්ජගේ මේ බැඳීම හැමදේම නැති වෙනවා අපි දැන් එක්ක ඩොක් ගල කවුරු හරි දන්නේ නැහැ මේ සහෝදරකමක් බැඳීමක් නැති වෙනවා කියන අපිට හිතන්න පුළුවන් සාපේක්ෂයි ඔබේ අදහස මොකද්ද මේක මේ බැඳීම නිත්‍යද අනිත්‍යද දුලජ්ජුයි මමයි හම්බෙන්නේ යාළු විදිහට. අපි දෙන ඉස්කෝලේ යන කාලේ ඉඳන් යාළුවෝ. අපි දෙන්න අදටත් යාළුවෝ. අපි දෙන්න කම්පැනික් රන් කරනවා යාළුවෝ. අපි දෙන්න ස්ටේජ් එකට නගිනවා යාළුවෝ. අපි දෙන්න රෙස්ටුරන්ට් කරනවා යාළුවෝ. අපි දෙන්න සාමාන්‍ය පරිදි සමාජ ජීවත් වෙනවා අපි දෙන්න යාළුවෝ. අපි දෙන්නගේ යට තියෙන යාළුකම්. උඩ තියෙන වෙන දේවල් ටික. ඒ මොන දේ නැති වුණත් අපි යාළුවෝ හැමදේම. මට කලින් දුලජ්ජු නැතිව මට මාරු දුකක් ඇති වෙයි. ඒක නෙමෙයි. ස්වාභාවික දෙයක්. ඉතින් මම දුලජ් නැති ජීවිතයක් මම එහෙම හිතලා නැහැ. ඇත්තටම දුලජ් මගේ යාළුවනේ. ඒක හොඳම යාළුවා. දුලජ් නැති දෙයක් ගැන මම එහෙම හිතලත් නැහැ. ඌත් එහෙම හිතලා නැතුව ඇති. අපි දෙන්න යාළුවෝ. අපි සල්ලි හොයන්න එකතු වුණු දෙන්නෙක් නෙමෙයි. අපි දෙන්න එකතුලා තමයි සල්ලි හොයන්නේ. අපි දෙන්නගේ යාළුකම තමයි වටින්නේ. දුලජ් මට මගේ ජීවිතේ හම්බෙච්ච හොඳම යාළුවා. ඒක ඇත්ත. ඒ කියන්නේ
මම දැක්කොත් අනිවාර්යෙන් ගන්නවා හැබැයි මට මල් දුන්නත් නැතත් මම නම් සින්දු කියනවා පුතේ බාට ගල් ගැහුවත් මම කියනවා ඔයගොල්ලෝ වෙනුවෙන් ජයවා මම අභිෂේක් රජකෝනාර Thank you කෝනාර මල් අපේ තාත්තා උන්නේ සෙට් කරනේ ඵලයන් බං ඒවා කියන්නේ පිස්සු කප්පේ